සාගරයෙන් වට වෙලා තියෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට සාගරය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත්ම වටිනවා. නමුත් අපිට තියෙන ගැටලුවක් තමයි හැමදාම අපි ඒ සැලකිල්ල නිසියාකාරයෙන් සමුද්‍රය කෙරෙහි යොදවනවාද කියන ප්‍රශ්නය. අද ලෝකයේ පැත්තෙන් ගත්තත් ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තත් සමුද්‍රය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ලෝක මට්ටමින් ගත්තොත් සමුද්‍රයට විශාල වශයෙන් පරිසර දූෂණකාරකයන් එකතු වෙනවා. ඒයින් නොදිරන ප්ලාස්ටික් වලින් මේ වෙනකොට සමුද්‍රය විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. මේ ප්ලාස්ටික් කොටට අලුතෙන්ම එකතු වෙලා විශාල වසනයක් කරන ද්‍රව්‍ය තමයි ක්ෂුද්‍ර ප්ලාස්ටික් නැත්නම් මයික්‍රෝ ප්ලාස්ටික් කියන දේ. ඒ පිළිබඳව තාම ලංකාවේ හරි කතිකාවතක්වත් නැහැ. නමුත් ලංකාව හරහාත් සෑහෙන මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රමාණයක් විශේෂයෙන්ම නිෂ්පාදන හරහා එන මයික්‍රෝ ප්ලාස්ටික් කැටිති විශාල ප්‍රමාණයක් හැම අවුරුද්දකම තව තවත් මේ ජලයට එකතු වෙලා අවසාන වශයෙන් මුහුදේ තැන්පත් වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ වගේම ගොඩබිම තියෙන සියලුම ජල දූෂණ ප්‍රභවයන්ගෙන් අවසාන වශයෙන් මුහුදට සෑහෙන දූෂණකාරක ප්‍රභවයක් එකතු වෙනවා. ඒ වගේම සෝදාපාලු වගේ සිද්ධි නිසා සෑහෙන රොම්මඩ ප්‍රමාණයක් එකතු වෙලත් වෙරළාසන්න සමුද්‍රය අර්බුදයකට ලක් වෙනවා. මේට අමතරව සමුද්‍රයේ ජීවත් වෙන සමුද්‍ර ජීවීන් සහ මත්ස්‍යයින් විවිධ හේතු නිසා විනාශ වෙමින් පවතිනවා. අද ලංකාවවට මුහුදේ සමහර මත්ස්‍ය විශේෂ හොයාගන්නේ නැති තරමට දුර්ලභ වෙලා තියෙනවා අධික ලෙස ඇල්ීම නිසා. ඒ වගේම කොරල්පර මේ වෙලකට ආතතියට ලක් වෙලා සමහර තැන්වල විශාල වශයෙන් මිය ගිහින් හෝ එහෙම නැත්නම් විරංජනය වෙලා තියෙනවා. මේ අර්බුද වලට තවත් එකතු වෙන දෙයක් තමයි මේ ප්ලාස්ටික් වගේ දේවල් නිසා මේ වෙරළාසන්න පරිසර පද්ධති සම්පූර්ණයෙන්ම වැහිලා විනාශ වෙන තත්ත්වය, එහෙම නැත්නම් රොම්මඩ තැන්පත් වීමෙන් විනාශ වෙන තත්ත්වය. ඒ වගේම අපිට තාම ප්‍රශ්නයක් වෙලා නැති නමුත් අපි පරිස්සම් වෙන්න ඕන දෙයක් තමයි නැව් වලින් ගෙන බාර ජලය නැත්නම් නැව් වල බර වෙනස් කරගෙන තියා ගැනීම සඳහා ඇතුළට ගන්න වතුර පිට කරහම් වරායවල් වලින් ඒ හරහා මේ සමුද්‍රයට එකතු වෙන්න පුළුවන් ආක්‍රමණික සතුන් සහ ආක්‍රමණික මුහුදු ශාක මේ අපේ වෙරළාසන්න පරිසර පද්ධති ආක්‍රමණය කරන්න පුළුවන්. මේක තාම වෙලා නැහැ කියලා අපිට සතුටු වෙන්න බෑ. නමුත් ඒක වෙන්න තියෙන ඉඩකඩ අපි තාම වහගෙන නැති නිසා මේ අනතුර තාමත් අපිට ඒ විදිහටම තියෙනවා. ඒ වගේම දැනට සමුද්‍රයට කොඩබිම හරහා හෝ ජලමාර්ග හරහා වන දූෂණය අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් යොදන්න ඕනේ. මේවා අපි රටක් වශයෙන් කරන්න ඕන දේවල්. අන්තර්ජාතික වශයෙන් කරන ප්‍රයත්නයන්ටත් අපි අපේ සහයෝගය දෙන්න ඕනේ. මම හිතනවා මේ දේවල් මේ ඉදිරිපස්සේදී සමුද්‍ර දිනයෙන් පටන් අරගෙන ඊළඟ අවුරුද්දේ සමුද්‍ර දිනය වෙනකොට අපිට සාර්ථක යම්කිසි පියවරකට ගන්න පුළුවන් වෙයි කියලා.